පුවත් ඔබ වෙත අරන්ගෙන අපේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද රාත්‍රියේ 11 සිට 25 වනදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි යළි සංචරණ සීමා පැනවෙනවා. අදාළ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මාර්ගවල ගමන් කිරීමට හැකි. එසේම ජංගම අලෙවිසල්වලටද එම කාලය තුළ ගමන් කළ හැකි බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ. මේ අතර අද දිනේත් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තිබූ අතර හෙට දිනේත් ඒවා විවෘතව තිබෙනවා. අද දිනේත් ඇතැම් මෙලවලු සහ පළතුරු වර්ගවල තොග මිල ඉහළ ගොස් තිබුණා. කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය අද පස්වරුවේ නිකුත් කළ නිවේදනයට අනුව බෝංචි කිලෝවක තොග මිල රුපියල් 210ක් 300ත් අතර මිලකට පැවති අතර මාළු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 260ත් 320ත් අතර අගයකයි පැවතුනේ. වටක්කා කිලෝවක මිල රුපියල් 60ක් පමණ වූ අතර කරවිල, වම්බටු, දෙහි, මෑකරල්, තුඹ කරවිල, අර්ථාපල්වල තොග මිල පැවතුනේ රුපියල් 150ත් 350ත් අතර මිලකටයි. මේ අතර ජනතාවට පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් සංචරණ සීමා ලිහිල් කළ බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ශෙනාල් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා අවදානම තවමත් අඩු වී නොමැති බවයි.